ලංකාවේ දැනට ඉදිරියට යන පුරවැසි උද්ඝෝෂණ ක්‍රියාවලිය ඉදිරියට යද්දී සමහර දෙනා මතු කරන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට කොපමණ කාලයක් ඉදිරියට යන්නට පුළුවන්ද කියන එක. එයට පැහැදිලි නායකත්වයක් නැති නිසා එයට ඉදිරියට යන්නට හැකිද කියන එක. එහි දේශපාලන කාර්ය කුමක්ද කියන එක පිළිබඳවත් ප්‍රශ්න බොහෝ දෙනා මතු කරමින් යනවා. මම හිතන්නේ මේක සාධාරණ ප්‍රශ්නය. මොකද මේ මාර්ගලය මාර්තු 31 වෙනිදා ආරම්භ වෙලා දැන් පළවෙනි සතිය ඉවරයි දෙවෙනි සතියට සම්ප්‍රාප්ත වෙලා තිබෙනවා. එතකොට මේ දෙවන සතියේදී මෙවැනි ප්‍රශ්න ඇසීම ඉතාම සාධාරණයි. හේතුව තමයි මම අරගලයේ පසුගිය සතිය තුල ලංකාවේ විශාල දේශපාලන පරිවර්තනය කිරීමට අවශ්‍ය පසුබිම සම්පාදනය කළා තිබෙනවා. ඒක දේශපාලන වශයෙන් අතිශයින්ම වැදගත් මහජන නැගිටීමක් කියලා කියන්නට පුළුවන්. එතකොට මෙවැනි අරගලවල තියෙන ස්වභාවය තමයි පොරවැසියන් ස්වාධීනව ස්වේච්ඡාවෙන් දේශපාලන ක්‍රියාවලිය තමන්ගේ අතට ගන්නවා. දැන් ලංකාවේ දේශපාලනය කියන එක ලක්ෂණයක් තමයි විශේෂයෙන්ම ලංකාවේ තරුණ පිරිස ඒ වගේම පොරවැසියන් බොහෝ දෙනෙකුත් පවග්නා දේශපාලන පක්ෂ පිළිබඳව දේශපාලන නායකත්වයේ පිළිබඳ දෙන්න කලකිරීම සහ විශ්වාසය බිඳ වැටීම අන්නේ පසුබිම තුළ තමයි මේ තරුණ පොරවැසියන් මූලික කොටගෙන විශාල ලෙස මේ පොරවැසියන්ගේ ස්වාධීන නැගී සිටීමක් මතු වෙලා තිබෙන්නේ. එතකොට අත වශයෙන්ම මෙම පොරවැසි ප්‍රයත්නයට කල්පවග්නා දේශපාලන ප්‍රතිඵල ඇති කර ගැනීමට නම් මම හිතන්නේ මේ දෙවන සතියේ සිට මෙම අරගලය නැත්තම් මේ පොරවැසි නැගී සිටීම ගුණාත්මක වශයෙන් නව අවධියකට ගෙන යා යුතු අභියෝගයට මුහුණ දෙන බව මට නම් පෙනෙනවා. එතෙන්දී තමයි මෙම ව්‍යාපාරයට ඇත්ත වශයෙන්ම සංවිධානාත්මක ව්‍යාපාරයක් හැටියට නොවේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ලෙස කොහොමද මෙය නව පරිවර්තනයකට භාජනය කරන්න කියන අභියෝගය මම හිතන්නේ හැමදෙනාම ඉදිරියේ තිබෙනවා. එහෙම නැතුව මොකද වෙන්නේ? මෙම ව්‍යාපාරයට සහභාගී වුණු පිරිස අතිවැටිලා සමාලාව ටෝන් ක්‍රමානුකූලව මේ ව්‍යාපාරයෙන් ගිලිහී යන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ ඉන්නවා මෙවැනි මහජන නැගිටීමක් තුළින් ඇති වන අර්බුදය තුළින් අයුතු ප්‍රයෝජන ගැනීමට බලන් ඉන්න දේශපාලන බලවේග රාජ්‍යතන්ත්‍රයේත් ඉන්නවා දේශපාලන ව්‍යුහය තුලත් ඉන්නවා. ඕනොත් මෙතෙන්දි මැදිහත් වෙලා සමහර ලාවට කලකෝලහල ඇති කරලා මේ අරගලයේ පරාජය කිරීමට නොයෙකුත් උපක්‍රම යොදන්නත් පුළුවන්. ඒ වගේම අර අරාබි වසන්තය කියලා පහුගිය කාලේ මුගක් දෙන්නේ කතා කළා. ඒක වැරදි විදිහට ඒ වචනය පාවිච්චි කළේ. නමුත් මැද පෙරදිග රටවල්වල මතු වුණු එම අරගල මැඩපැවැත්වීමට එම රාජ්‍යයන්ගේ හමුදා තන්ත්‍රයනු සමත් වුණා. පස්සේදී මර්ධනය දියත් කළා. දැන් ලංකාවේ තිබෙන මෙම ජනට සිදුවන සාමකාමී මෙම අරගලයත් සමහර වෙලාවට මේ නැගී සිටීමත් තව දුරටත් ඉදිරියට යනකොට ඇතිවන දේශපාලන අර්බුදය සහ ව්‍යාකූලත්වය තුළ සමහර ලාවට මර්ධනකාරී ලෙස එය මැඩපැවැත්වීමේ ප්‍රතිචාරය ඇතිවෙන්නත් පුළුවන්. මෙන්න මෙවැනි අභියෝග වලට කොහොමද මුහුණ දෙන්නේ මෙම අරගලයට? මම හිතන්නේ මෙම අරගලයට සම්බන්ධ වන තරුණ පිරිස් ඉතා ගැඹුරින් සාකච්ඡා කළ යුතු දෙයක්. ඒ වගේම වුන් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් කියලා මට පෙනෙන්නේ දැනට දේශපාලන පක්ෂවලින් ස්වාධීනව දේශපාලන පක්ෂවලින් වෙන් වෙලා මෙම අරගලය ගෙනියන්නේ. ඉතින් කොතෙක් දුරට විශේෂයෙන් විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ උනත් උත්සාහ ගන්න බව පෙන්වනවා මේ අරගලය සමඟ අනන්‍ය නොවී සිටීමට. එතකොට සිදුවෙන ලොකුම මේ මුහුණ දෙන්නට වෙන අභියෝගයක් තමයි පුරවැසියන් ස්වාධීනව ගෙන යන මෙවැනි ව්‍යාපාරයකට මොනවාගේ දේශපාලන පැවැත්මක් තිබෙනවද කියන එක. මගේ විශ්වාසය අනුව ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය තුළ සිදුවුණු ඉතාම වැදගත්ම දේශපාලන සංදිස්ථානයක් සලකුණු කළ හැකි අවස්ථාවක් තමයි අපි පහුගිය දවස්වල දැක්කේ. ඒ කියන්නේ පුරවැසියන් ස්වාධීනව දේශපාලන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී කියලා සැලකිය හැකි දේශපාලන ක්‍රියාකාරීත්වයට එළඹලා තිබෙනවා. මෙය සාධනීය දේශපාලන ප්‍රතිඵල ඇති කරන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ප්‍රතිස්ථාපනය කරන මහජනයාට හිතවත්
මහජනවාදී සැබෑලෙස මහජනවාදී පාලන තන්ත්‍රයක් ගොඩනැගීමට දේශපාලන ආයතන දේශපාලන ව්‍යුහයන් ආණ්ඩුක ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංස්කරණය කරමින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ යළි ගොඩනැගීමේ ව්‍යායාමයක් බවට පරිවර්තනය කරන්න නම් මා හිතන හැටියට මෙම දැනට මෙම ප්‍රයත්නය සිදු වන ආකාරයෙන්ම ගියොත් කරන්න අමාරු වෙයි. ඒ කාරණාව මා හිතන්නේ මෙම සතිය තුල මතුවන ඉතාම මේ දුෂ්කර ප්‍රශ්නයක්. කියන්නේ පිළිතුරු පහසුවෙන් පිළිතුරු සොයා ගැනීමට දුෂ්කර ප්‍රශ්නයක්. නමුත් ඒ දුෂ්කර වුණත් දුෂ්කර නිසාම මෙම ප්‍රශ්නය මෙම ව්‍යාපාරයට සම්බන්ධය වගේම මා හිතන්නේ විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ අතර ගැඹුරු සාකච්ඡාවක් ඇති විය යුතුයි කියලා මා හිතන්නේ. මෙම අරගලය හුදකලා නොකිරීමට මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම ඔය ජනතා මුක්ති පෙරමුණ වගේ ජනතාවට අලුත් දේශපාලන විකල්ප හඳුන්වා දීමට උත්සාහ ගන්න දේශපාලන පක්ෂවලට ලොකු වගකීමක් තිබෙන බව කිවිය යුතු තිබුණා. ඒ වගේම දැන් සමග ජන බලවේගය ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ඔවුන්ටත් මා හිතන්නේ වගකීමක් තිබෙනවා. මෙම අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදී පණිවිඩය බැරරුම් ලෙස අරගෙන එම අරගලය හුදෙකලා නොකිරීමට එහෙම විකල්ප ඉදිරි ක්‍රියා මාර්ග ගැන බැරරුම් සාකච්ඡාවක් ලංකාවේ වහාම මේ සතිය තුළම ආරම්භ කළ යුතු බවයි මගේ වැටහීම.